කදේ ඉටවසේ ළමයි හම්බවන ඒ හම්බෙන හම්බෙන ළමයයාගානය අපි නිදි මරලා දුක්විඳලා බැරි ගැහිලා නැත්ද. ඒ අපි සැපයි කියලා ඒ කෙම න්න අර කරවිල ගෙඩිය පණුවාගේ ඌට එක තිත්ත දැයි නෑන අපිට නෙදයින්නේ අපි තරකයේ පැණි රහයි කියලා හිතාගෙන ඉන්නවා. අවසානයේ ඒ අපි සැපයි කියලා හදපු කොල්ලම සැපයි කියල හදපු කෙල්ලම හිතුවක්කාරකමට පැන ලගේපු දවසට ආපහු අර සැපදායක ඒකට මණ්ඩාහණඩායින්න. දේවාලෙට යනු. ගම්බිරිස් සබරනවා. හූනිියන් කරනවා. අර තමම් ම හදාපුයකාට මේ හූනිියං කරන්න ඇයියේ මැරෙන්ඩ. දිිබිගෝට හොයලයි වෙරලා ඒකට ලුණු කැට මතුරල්ලාදානවා. ිිෝට ලුණු කටදාපුහම දිබිියොන්ට ඉඳ බැෑවුන්දුවනවා ඒවාගේ අර පවුල් කූඩුව ඉහිරිලා දුවන්ඩ ලුේදාන් මේ මෝඩ ගෑනුම්ව රවට්ටලා කට්ටඩියෝ සල්ලි ගන්නවා මෙවුන්ද ලත්හිතේ ඇත්තම තමයි කියලා කොල්ලා පහුගේ දෙෙට්ට ගේෙන්න්න දිම්බි ගෝටෙල්ල ලුණුදානවා අවසා ලුණුත් නෑ කොල්ලොත් නෑ කට්්ඩි අට දීපු සල්ලිත්න රුවායියට පස්සේ තවත් දරුවකුත් හම්ප කරගැෙන කරපුුණාගෙනනකොට මේ උන්දා ආන්ඩාඩාගිහිල් අර පොඩියි කව පැනල් කෑලකට ගන්නවා විලි ලැජ්ජාහ නතිකොම මහමුදලිකොමටත් වඩා ලොකුයි ලු කියලා කියියන් එහෙම කතාවත් තියෙනවානේ විලි ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි ඇයි එහෙම ගියන් අපි හොම කියමනක් කහලා තියෙනවානේ ඇයිහෙමගියන් මහමුදලිට තිබ්බලු මෙනුවර පැත්තේ තමයි යෝ මනුසය. මහමුදලිට තිබ්බලු ලොකු පොල් වත්තා. ඒ පොල්ලුව අත්තේ කම්කරුවෝදාලා පොල්කඩන දවසට අහල පහල ඉන්න ඔය දුගීමල්ගී යාචක කාන්තාවෝ ගිහිල්ල පොල් ඉල්ලනවලු අර කඩන අයගේ. ඒවෙලාට එමිනිස පොල් ගෙඩියත් දෙගත් දෙෙනවාවලු විශාල පොල්ුවත්වෙෙන්නේ මහා මුදලි ගෙනේ ක චුට්ටක් අඩුනා කියලා ලොක අලාභයන් එෙමේයි කියලා දෙනවල්. ොක මුදලිට ආරංචි වුණත් ආරංචිවෙලා මුදලි වැඩකාරයන්ට කිව්වලු තොපි පොල් ගෙඩියක්වත් එකම මිනිහකුට වත් දෙෙන්ඩ හෙම්පා කියලා. ඒ ගමනිකුවලු අනේ මුදලි එමිනිස් ඇවිල්ලා කන්න ලව කියනකොට අපිට දුක හිතෙනවා ඒ හින්දහෙනම් පොල් කඩන දවසට මුදලිත් තෙන්න්ඩ නෑනෑ තොපි පොල් කඩාපියව්කු අහුලන්නෙම කියල දැන් මිනිස්සු පොල් කඩාගෙන යනවලු මුදලි පොල් අහුලනවල් මේ මනුස්සයා එදා පොල් අහුලන්නකි හිල්ලා සූක්සම උපක්‍රමයක් භාවිතා කෙරුවලු ඒ මනුස්සේ ඇඳගෙන හිටපු වේට්ටිය ගල ඕලා කම්බි වැටෙන් දැම්මලු කම්බි වැටෙන් දාලා නිරුවතින් පොල් ඇහුළුවලු අයන වැයිගෑනු පොල්ලිල්ලන් අය ගෑනු පොල්ලිල් අන්තිය ඒ පලාතෙන් වත් ගන ඇලු ඒකට තමයි කියන්නේ ලැජ්ජහ නැතිකොම මහ මුදලිකොමටත් වඩා ලොකුයි කියලා තමන්ගේ මුදලිකොමත් අමතක වුණා තන්නහවට නිරුවතින් හිටගත්තන්න ඒවාගේ මහා පෞකාරය ඕන පදන් ඉන්නවා අවබෝධය යුක්තව ලෝකය දකිින් රන අපිට දුක දුක හැටියට තේරෙන්නේෙ නැත්තේ ඒක ඇතුළම මේ කකාඉන්නේ හින්දා මුද ලහාමි පොල් ඇහුළුව වගේ තම අපේ බෞද්ධකොමත් තවම ඉන්නේ බෞද්ධකමේ නන්නවේ බෞද්ධ කියන වචන තේරූමකත් ඇයි අපිට බෞද්ධ කියලා කියන්න දැ අපි වානිත් ආගමලට බැන බැන ාරට බෑගෙන අනි ජාතීන්ට බැන බැන පාරට බැෑැගෙන ඔට්ටුවෙනවනේ කොඩි අරගෙන පෙළපාලිගිහි පොල් ගහල කිරිඋතුරෝල බුද්ධිය සොයා යන්නෝ කියන එක තම බෞද්ධකම. බුද්ධිමත් වූ ශාස්තරුවරයා පෙන්වා වදාල ඒ බුද්ධිය සොයා යන්නුව අපි එම නම් අද හිටියයාට වඩා හෙට අපිට බුද්ධිමත් භාවයක්තියෙන්න්න ඕන සොයා යන්නේ නම් අපි සියලුදේ අමතක කර මිත්‍යදුෘෂ්ටික පාරවල් ලොස්සේ මුදල් හොයා යනවා සැප හොයා යනවා මිසක් බුද්ධිය හොයා යන්නේ න. එනිසා පිම්වත්. ඔබ මහන්සිගන්න බුද්ධිය හොයන් සැරියුත් මහරහතන් වහන්සේ දවසත් බුදු හාමුදුරුව ලංඟට ඇවිල්ල වැඳල. අවසර ඉල්ලනවා චාතුරාරය සත්‍යය ගැඹුරුයි දම්සත් පැවතුන් සූත්‍රයේ ගැඹුරුයි එහින්දා සාමාන්‍ය පුරවැසියන්ට. සරල අවබෝධය අත්තියෙන අයට තේරෙන්ඩ මේ සූත්‍රයේ දේශනා කරන්නද ලිහිල් කරලා. එකමන බුදුන්දුරු අවසර දුන්නා සැරුතඳරුවන්ට හා ලිහිල් කරලා දේශනා කරන්න කියලා. සැරිුතදුුරු දක්සයි චත්තුරයි. සැරුතාන්දුරුවන්ට ගෞරෝනාාමය තිබ්බන්නේ නේද. මොකක්ද. සැරුතාරන්ට ගෞරෝනාමය ඇතිබ්බන්නේ. හැබයි සැරුතතාදරු පිච්චවල් පූජාතය තියෙම. ඔට්ටු ගෞරවේ පෙන්නට මන් රහත් වෙලා කියලා කිව් වෙත් නෑඒ ගෞරවේ ප්‍රායෝගි කෝම පෙන්නුව තමන්ගේ ශක්තිය මොක ගෞරෝනාමේ පුතේ චටි බාලාලගේ පොත්තොල තියෙනවා හය පන්තියේ දහම් පාසල් පොතෙත් තියෙනවා දම් සේනාධිප්‍රති ලෝතුරා අතාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මරාජ්‍යයේ ධර්ම සේනාධිපති තමයි සැරියුත් මහරහතන් වහන්සේ. ඒ තරන් චතුර විදිහට හසුරුවන්න පුළුවන් ධර්මය. දැන් සේනාධිපතිවයකුට තියන්නේ කඩුව නිහසුරුවන්ට යුද සෙබලෙකුට යුද සේනාධිපතිට එයා කඩුව හසුරුවා සතුරන් ජයගන්නා සේම සැරියුත් මහරහතන් වහන්සේ. සම්බුද්ධ දර්ශනය මනාකොට හසුරුවලා මාරසේ නාවජය ගණ්ඩ දක් සයිලු. එනිසා තමා උන්වහන්සේට දම්සෙනවයා කියන නම තියලාතිබුණේ ඒ ගෞරෝනාමේ දුන්නේ. බුදුහාන්දුරු අආවසර දෙනවා දම් සෙනවයාට දම් සප්‍යවතුන් සූත්‍රයේ විස්තර කරන්න. මං ඔබට මාතෘුකා කළේ ඒ විස්තර කළ සූත්‍ර දේශනාවේ එක කොටසා. ඒ විතර කළ සූතරයට වෙනම නමත් තියෙනවා. මොකදදේ නම සච්ච විභංග සූත්‍රයේ සත්‍යය විස්තර කර කියන ලද සූත්‍රය. ඒක තියන්නේ චතුරාරි සත්‍යය මයි මං ඔබට කිය අන්ඩහදාන්නේ අවසාන සත්‍යය විස්තර කරපු තැන මාර්ග සතති විස්තරරපු ැන මාර්ග සත්ත්‍යය මොනවාදතියෙන්. ර්ග සතතිය තියෙන්නේ සාමාන්‍ය පෙළ ලමයිටයි උසස් පෙ මයින්ටයි දහයි පන්තිය ලමයිටයි තියෙනවා මේ පාඩම ඉස්කෝල පොතේ තව පෙරල් අනෑ හාමුදුරුවනේ මේ එකකලොස්ස නිමාසට කිට්ටු වෙලා තියෙන්නේ පෙරලයි ඉතුරුටික එකලොස්සනි මාසේ බංකුණ මහත්ය පාස්සෙන්නේ පෙළපොත් කන්ද්දීලා එන එන ආණ්ඩුවෙන් කල්ලො ගෙර යනවා කෝටි ගානක් වියදන් කරලා පොත්තිික ගැනහිල්ලා විසික්්කා මුල්ලකට නුවරේ මුඩුක්කවා මුඩුක්වා ගානේ තියන තිවසන් පන්තිගානයය උන්දුවනවා ඔබ උම්ව දුව වනවා අවසානයේදී අසත්පුරුසේ දෘෂ්ටය කිතුරු වෙනවා නුව රිස්කෝලයක් ගැන වාර්තාවක් තිබුණ පත්තරේ දාලා ගෑනු ළමයි මෙමධ්‍යියම් පලාති ෑනුළමයි හතලිස් තුන් දෙනෙ ළමයි හම්බෙන්ඩවා ස්කෝල සිිෂ්‍යාව පිටුවක්මති බපත්තර දළදාමාලිගව මධ්‍යෙන් පලාාතය තමයි තියෙන් හුළඟවත් ලැදිලානෑ මේ නෑම්බියන්ට ම නෑම්බියෝ කියලකිවේ සත්තු හින්ද ගෑනු ළමයි කියල අන්න බැන් දුවරු කියලකි අන්න බෑ කුමරියන් කියලා අන්න බෑ සත්තුවා ඒ පාසලේ පිරිමි ළමයි එක්කෙනෙක්වත් ඒ සිද්ධි වලට සම්බන්ධ නෑ කියලත් ඒ කෙමලියලා තිබ්බා. හේතුලිව්වා ටවස නයනගමන් කඩසාප්පුල මුදලාලිලා ත්‍රීවීල්වල මහත්තුරු ශ්‍රස්තියාදුගහන දුරාචාරය යන මංමුලා කොරපු මිනිස්සු තව වැදගත් වැදගත්චයි රජේසේවය කරන අතමිට ඇති අය ඔස්සේ රූපලාවන්නේ සඳහා විසිතුරු බාණ්ඩ සඳහා. අතර මිටද සල්ලි හොයා ගණ්ඩ කරලා තියෙන පවකාර වැඩේ හතර වරිගේ මිඉවර. පුතේ ඉගන ගණ්ඩ ඕනැන්නේ ජීවිතේ දකින්න පෙළපොත හොඳට කියවන්න ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නම්වන්න බලන්න මව්පියන්ගේ ගෞරවේ රැකෙන්නේ එතකොටයි අපේ ගෞරවේ දරකින ගම. මාර්ග සත්‍යයේ තියෙන්නේෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන් දකින්නට නං යා යුතු මාාවත් අට පිරිය යුතුමාවත් අට දැකිය යුතුමාවත් අට තමයි ආර්ය අෂ්ටාංික මාර්ගයේ. මේ ආර්ය අෂ්ටාංගක මාර්ගයේ තියෙනවා සම්මාධි්්‍යති සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාධි කියලා අට. ම ඒ අටෙෙන් එකක් කියන්න පුතේ නැත්තන් එල්ලි වෙනකංකිව්වත් අටම ඉවර වෙන්න ඒ තරන් දිග විස්තරයක් ලස්සනයි ඒ අටේ මන් සම්මාවායාම කියන්න හදන් අපේ මුළු ජීවිතේම ලස්සන කරගන්නට පුළුවන් බාලතරුණ මහලු හැම දෙනාගේම මේ සම්මාවායාම ජීවිතයේ හරියට තියෙනම් දම් සප පැවතුන් සූත්‍රයේ තිබ්බේ සම්මාවායාම කියන එක විතරයි. සැරියුත් හාමුදුරුව එක විස්තරක රද්දී සම්මාවායාම කෑලි හතරකට කඩනෝ. කෑලි හතරකින් කියනවා. කොටස් හතරා. මමාතෘුකා කළේ කොටස් හතර. මොනාද කොටස්තර අනුපපන්නන්නා නම් පාපකානං අකුසලානන් දම්මානං අනුප්පාදාය. උපපන්නා නම් පාපකානං අකුසලානන් දම්මානම් පහනාය. අනඋපපන්නානං කුසලා නන් දම්මානං උපපාදාය උපපන්නානං කුසලානම් දම්මානන් ටිතියා, අසම්මෝසාය බිහිෝ භාවාය වේපුල්ලාය, භාවනාය පාරිපූරියයා චන්දන් ජනේ තිවායමති විරියන් ආරභතිචිත් තම්පක් ගන්නාතිපදාාති. පලවෙනි වෑයම මිනිහෙකුගේ ජීවිතේ තියෙන් ඕෝනෑ මෙතෙක් කල් අපේ ජීවිත ගමනේදී නොකළ වැරදි නොකරම ඉන්ද වෑයම් කිරීම. අපි මෙතෙක්කල් නොකරපු වැරදි කොටසත්තියෙනවා අන ජීවිතේ. ඒවා මේ පුංචි දරුවන්ගේ ජීවිත ඔල ගොඩාක්තිය නොකරපු වැරදි. දැම් මේ දරුව කවදාවත් සිගරට් බීලනෑ බීඩිබීලානෑ, අරක්කු බීලානෑ, ගංජා බීලානෑ කුඩු බීලානෑ. සත්තු මරලා නැතුව ඇති හොරකම් කරලා නැතුව ඇති කාමය වරදවා හැසිරිලා නැතුව ඇති පන්සිල් පද පහේ සීයට වැඩි කොටසක් මේ කිරි සප්පය ෝ කොම රැකලා තියෙන්නේ. ඒ රැකගන තියෙන සීලය රකින්නට නොකරපු වැරදි නොකරන්නට වෑයම් කළ කිරීම තමා පළවෙනි වෑය. කොච්චර වටිනවා අද බලන්නක අමාරුත් නෑලි. දැ අපි මෙච්චර කලා අරක්කු බිවේ නැත්තං එහෙමම යන්න ඕන මන්දැකම මේ ඒ පෙේ ද ප්‍රෘති ඔෝල්ට පෙන්න්න නවා අවුරුදු එකසිය තුනයි අපපච්චි කෙනකුට වයස එය උන්දා මරලන මනිහෙක්ව අවුරුදු එකසිය තුනත් ජීවත්වෙච්චි මෙයා ඉඩං ආරවුලකට මිනිහෙක් මරලා කොහොම අල්ල ගත් අත්දන්න ඇ පිහෙන් මේ නාකි මනුස්සය මිනි මරුව තමයි අවුරුදු එකසිය තුුණ ඉවාඇස. බලන්නක තව මැරෙන් අවුරුද්දක් දෙකක් තුනක්නේ මේ චුට්ට ඉවසුවේ නැතු අහතර මහාපායට ගියානේ. වෑයම් කලා නම් පූජනීය චරිතයක් නේද මෙතෙක් කල් නොකරපු වරද නොකරන්න. නමුත් අපි උත්සහ කරන්න. බලන්න අපි බීඩිබොන්නෑ සිගරට් බොන්නෑ අරක්කු බොන්න. එහම ලස්සනට ඇවිල්ලා. සමහරට එක දවසක් අරක්කු බොන්ඩ ගිහිල්ලා ජීවිතය විනාස කරගන්න. එක දවසක් බූරුවා ගහන්ඩ ගිහිල්ලා මුළු ජීවිතයම විනාස කරගන්න පවුලක ගෞරවේ නැති කරගන්නවා කවදාවත් සල්ලාලකමක් කරලා නැති කොල්ලෙක් යාළුවන්ගේ කීමට සල්ලාලකමකට ගියොත් එ දාමයේ සිද්ධියෙන් අහුවෙලා මුලු ආත්මයමය දායිවර වෙන්න පුළුවන්. ඒ නිසා පින්නතුනී නිවන සතුට සැනසීම ප්‍රීතිය අපේ ජීවිතයේ තියාගණ්ඩ නං වෑයම් කරන්න ෝ නෑ මෙතෙක් කල් නොකරපු වැරදි නොකරයින්ඩ. රැකගත්ත සීලය දිගටම රකින්න. දෙවැනි කාරණය උප්පන්නා නම් පාපකානං අකුසලානන් දම්මා නම් පහනාය. හාමුදුරුවමේවා ලස්සනට විත්තර කර තින්න බාණඩුව එකින් එකට පෙළගාලතින් මෙතෙක් කල් වෙච්චි වැරදි තියෙනවාන කරපු පව් අද වෙනකං ඔබ කරපු පාපයක් තිබුණානං අදම් පස්සේ ජීවිතයටම මං අයක නොකරනවා කියන තිරාධිෂ්ඨානයක පිහිටා වෑයම් කිරීම නොකළපව් නොකරයින්න නොළපව් කළපව් දුරුරන්න. මෙතෙක් කල් කළපව් දුරු කරන්න ගන්නා වෑයම. හරි වටිනො. බලන්ටකු මං පැවිදිවුණනේ අවුරදු විසිතනේ. එතෙක් කල් මගේ ආපු ගිහි ජීවිතේ බොහෝ යාලුවෝ මිත්‍රයෝ නෑයෝ ගුරුවරු මටකිව්වා ඊ දැම් මහන වෙන්ඩෙපා මේ තරුණ වයසේ. බද්‍රයාවන වයසේ. හදුරුව රම දැගානම් ගන්නෙත් නැ නික අපරාධනය ය කරගන්ඩාදන අපරාදය කියලා මට බැන්න. ඒ බොහෝ දෙනා බනිද්දී මගේ අම්මාගේ දැඩියාසිරවාදේ දැතිව මං පැවිද්දට ආවා බලන්ඩක මගේ අර අතෑරපු ගිහි ජීවිතේ කොච්චර වටිනවාදකය මංඒ ඇතෑරපුක මේ තෝරාගත්ත තැනට එට ගත්ත උත්සාහෙවෑයම මොන්න තරන් ශ්‍රේෂ්ටද මං අද ලංකාවේම දෙමල මුස්ලිම් සිංහල හැම ජන කොටසකගේම ගෞරුවේ ලබනවන් මට මුස්ලිම් ඇත්ති නොගොඩාත් දෙනෙක් වන්දනා කරන. දෙමලා ඉන්න නගොඩාත් දෙනෙක් මට වන්දින පුදන බෞද්ධයෝ සියලු දෙනාම වන්දනා කරනවා මගේ අම්මාවත් හිතලා තිබුණේ නෑනේ මගේ මේ කුසේ ඉන්නේ එක ලෝකයම් වැඳුම් ලබයි. මගේ අම්මා මාව හදන කාලයේ කිරිදන කාලේ හිතුවෙෙත් නැතුව ඇති. මේ මගේ පුතාවන්දනීය වෙයි. අම්මා දැන්. රූපවාහිනී තිරේගාව ඉඳගෙන. ලෝකක මිනිස්වාඳිනවාදිහ බලල කොච්චර සතුටු වෙනවාද. මගේ අම්මට නිවන්දකින්න ඒ පිනම ඇති. මාවහදාපු. මට ඒ පිනම ඇති අම්මාදීපු කිරිවලින් නයෙන් නිදහස් වෙන්ඩ. මගේ අම්මා අපපච්චි දෙන්නා දුප්පත් වනත් හිතපෝසත් හින්දා අපිව ලස්සන ලෝකේක තියන්න අපේ පවුලෙ සහෝදර සහෝදරීියු දහයක් ඉන්න. මාත එක්ක දහය වෑයම් කළ යුත්තේ ලෝකේඉදරී අභිමානවත් වෙන්නට එක උද්දච්ච කමනෙමෙයි. පුුණන්නෙවන්ත වෙඩ වෙන්න ලෝකයෝබට ගරු කරනවා. ඒ ගෞරවේ ඉදිරිිය ඔබ අභිමානවත් ඔබ පැතුවත් නොබැතුවත් ඔබ ේතෙන්ටගේ නවා ඒ සොඳුරු බව ඇතිවෙන්ඩ නම් ජීවිතේ තියෙන කිලුටු අයින් කරන්න ඕනෙ පාපතර දරමයින් කරන්න ඕන අකුසල දරමයින් කරන්න ඕනෑ මෙච්චර කල් වෙච්චිය වනවත්තන් බලන්නොක අපි සිගරට් බොනෝ අරක්ක බොනො අ බීඩිබො. මේ ඔක්කොම පව් අතරේ මං එක උදාහරණයක් කියන්න මොන තරන් අපරා දෙයක්ද කියලෙක් යුදහදා යිස්කෝලෙට ගෙහිල්ලමන් ළමයි ඉස්සරහා වාඩිවෙලාහිටපු දොලොස් දෙනාගෙන්ම ගිය සති ඇහුවා මයිපුතා මට බොරු කියන්න දෙපා හොරද සාක්ෂියයට එකඟව ඇත්තම කියන්න ඩ ඕනෑ මට ඇස්ොල පේන්ඩ තියෙනවා ලකුණු එයින් දම් මේ ඉස්සරහයින්න දොලොස් දෙනාම සිගරට බොන අනේද කිය හුවවා බල තමයි ඇහ්වේ මට ලකුණුත් පැෙනුණ බිම් බලාගත මංකව නෑනෑ බිම් බලන්ටන මේ කිවේ මන්දි හැබල්ල උත්තරයක් දෙන්න කිව්වේ දොලොස් දෙනාම සිකරට බොනවානි එහෙමයි කෙරවලේ මේ කෙනගෙන් හ කී අ බොනවාද කියලා හතක් කටක් විතර ඊළඟ පුතාගෙන් ඇහුවා මටත් එහෙම පෙවෙයි කියලා කිව්වා ගනෙද්ද එහෙම පෙවෙනය තම ඔක් කොමහිති ඒලා මංආපහු බෝඩ් එකළඟට ගිහිල්ලා ගාන හදල පෙන්වා පුතේ හතක් කටක් නෙමෙයි මය පුතාල පොදුවයේ සියලු දෙනා පහක් බොනවා කියලා හිතුවොත් පහට එක දවසට එකසිය පණහයි. මාසෙට හාරදස් පන්සීයයි අවුරුද්ධට පණස් සතරදාහයි ආර්ථිකයේ පණස් අතරදාහක් පුච්චලා, අම්මයි තාත්තයි හදලා වඩලා දුන්නු සසරකරපු පිනට ලැබුණු නිරෝගී භාවය පුච්චලා දාලා ගෙදර සමගිය විනාස කරලා දාලා දරුවන් ඉදිරියේ වැරදි පාපතර තාත්තාගේ භූමිකාව රඟපාලා සමාජයෙන් ලැබිච්චි කීර්තිය ගෞරවයේ අභිමානය විනාසකරගෙන කාලකන්නියෙක් වෙඩ, කරපු වැෑයමක් පුතා මේ ගෙතියෙන්නේ ආර්ථික වසයනුත් සාමාජීය වසයනුත් සෞඛ්‍ය වසයනුත් හැම පැත්තෙන්ම පරිහානියට යන මේ අපරාදය පෙනි පෙනීම කරනවන අපි යහපත්දේකට වැකනන්නට කිවොත් අවරුද්දර පණසතර දාහක් දෙයිද දහදාහක් දෙයිද දෙ නෑනේ දැන් ඔයාලා හාරදාහස් පන්සිීයක් මෙතන පිරිමි අයනෑ බවලත් අයින් ගෙලි ඔයේ පිරිමි ගොඩාත් දෙෙනෙක් මැරිලා. කාන්තාව විතරයි ඉතුරු වෙලා ඉන්න කියලා මට හිතනවා. ඒහින්දා ස්වාමියයාට පින් අනු මෝදන් කරන්න එන්ඩ ඇති අපේ කරුණාදාසමෑණියන් සමග එකතු වෙලා මේ කාන්තා පරපුරම කියලා මට හිතනවා. නැතම් පිරිමිත් ඉන්දපැයි මේවාගෙනේ දක්්පච්චි. පිරිමින. ස්සාාවට ගියාස්වාමන් අහන්සාසද ඉරි දවස වුනාට මහත්තවයට නිමාඩු නෑ. ඒ තරන් රටවෙනුවෙන් අපේ මහත්තය වැඩ කියලා හිතෙන අම්ම අවරුත් ඇති. ඒ අතරි රස්ති අදු ගහන්ඩ ගියපු පෞකාරයොත් ඔය ගොඩේ ඇති. සමහර කාලකන්ියෝ ගෙදෙට වෙලා ගෑනියනකං වියනවා ඇති. ඇනත්තම් ඔඋන් දගෙන් ගිය පුහම් ප්‍රශ්න ඇති වෙනවානේ දැ යනකොට රෙදිටික හෝදලා වියලා පියලා කොල්ලො නාවලා තියලා තිය. කාන්තාවන්ඩ තියෙන්නේ ගිල්ලාර ගෙදර හදන බල්ලවනාවලා කූඩුවට දාන්ඩ විතර ඕ මහත් යනාවන්න ෑ නෝ නමයි ඒ වැඩේ කරන්න ලංකාව එහෙම ගති ඇතියෙන්නේ දරුවන්ට වඩා ආදර පපචි බල්ලන්ට ඒ තරම් කැප කිරීමවර පැත්ේ බලු වැඩිය කරන් ගල්ලාලයිටිය අපේ මා මන්ඩිලෑ ගෙදර මා මණ්ඩිග පුතා එක පුතා ඉන්නේ ඒකත් හොම බලුහුරතල් කරනවා ක මට අගේ කර කර කියෙනවා මම මේ නුවරන්ගෙනාවේ හාමුදුරුවනේ ඒ ගෙදර තට්ටු දෙකේම ඉන්න බල්ලෝ කියලා කිව්වා. මංකුව ඇත්ත තට්ටු දෙකේම බල්ලෝ ඇති ගෙදර. මිනිස්සු හිටිය අලම්පුතා මෙච්චර මේ ශ්‍රී ලංකාවේ. තට්ටු දෙක්ක මේ සිව්පාවෝ බල්ලෝ පුරුවන් නැ නැනෑ. අම්මාගේ ඒ ගෙදර අම්මාගේ රස්සාව බල්ලු විකුණන කලු බල්ලු හදල විකුණන මහ කිය දෝකට කිය මේකට අට දයි එ මේ විතර ඇති බල්ලට අට දහයිලු කවුරුවත් අම්මා දරුවෙක් කරං හදාගන්න මහන්සි ගන්න සල්ලිද්දී ලා බල්ලෙක් කරම් ඒ කහැම මාසෙම දොස්තර ගාවටත් ගැෙනනෙන ඒකට විටමිනුත් දෙනවා පරෝටීනුත් දෙනවා නොකරන දෙයක් නෑ ඒකට වෙනම ගේකුත් හදනවා ඒ තරං ආදරේ නමුත් මේ මනුස්ස ලෝක දරු පැටියෙකට ආදරය කරන්න මිනිස්සු පෙළබෙන්න ඒකගේ බෙල්ල මිරික ලවිසික්කයි එමනත්න් ගබ්සා කරලා මරලාදායි ලංකාවේක දවසකට මරනු අලු අපපච්චි දාහක් ගප්සා කරන දාහේව තුන්සිය හැට පහක්. අපේ ජාතිය වද වෙනවා කියල පාරේ පෙලාලියයන කොට ගහ්ඩෝ නේ දකුල කැඩෙන්ට වද වනා නෙමේනේ වන්ද කෙරුවානේ කෞද්ද මේක කළේ අපිමනේ අපිමයි එතකොට අපේ බෞද්ධකම කොහෙද තිබ්බේ බෞද්ධකම ඉතුරු වෙලාද නෑ පින්වතුනේ කළ පවෝ දුරු කරන්න කියලා කිව්වේ. රටත් ජාතියත් ආගමත් කියන මේ ඔක්කොම රැකන්න තමයි. එම ආරක්ෂිත ලෝකයක් ඇතුළේ ප්‍රබුද්ධ ඥානශක්තියකින් ලෞතුරා බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ නිර්වාණගාමී වෙන්නට ගන්නා වෑයම මුදුම් පමුණුවාලන්නට පුළුවන්. ඒ නිසා ජීවිතයේ මෙතෙක් කරපු පවු් තම තමන්ගේ හිත්වලට පේනවා. පන්සිල් පද පහම කඩලානං ඔබට පේනවා. සත්තු මරනවාද හොරකං කරනවාද කාමය වරදවා හැසිරෙනවාද බොරු කියනවාද මද්‍රව්‍යගන්නවාද. කියලා ඔබටම පේනවා මට පේෙන් නැතුවාට. තමන් තමන්දිහැ බලලා ඔය ඇතුළෙ හැංගිලා ඉන්න පෞකාර යක්ෂයා වෙලියට අරගෙන උඹට මං අද ඉඳලා මේ මහා පාපය කරන්නට දෙන්නේ නෑ කියලා පිරිසුදු චිත්ත ශක්තියක් හදාගත්තා නං දෙ ෑෙක්. මගේ පැවිදි ජීවිතේයට එෙන්න්න මට එපා කියද්දි මංආාව සිවුරු අරින්න අදහස් පහල වුනත් මං අරිින් නෑ කියන පෞරුෂය ඉන්නවා මැරණක ඒක රැකගණ්ඩ වවැෑයම් කර්න්න ඕන. කළ පව්වලටය සේන්දුවෙන්ට ඉඩ දෙන්නම හොඳනෑ ඕනෑම මිනිහකුට පුළුවන් පුතේ ඒකන අපිට මිනිස්සු කියලා කිවයි හැබැයි මිනිස්කම නොතේරී හිටියඔොත් නං ජීවිතේ වෙනස වෙනවා. සමහරු ඉන්න අහෙම ඉපදිච්චිකමට. උපන්නට මේ ලොවවැනිනවාවිනා ලොවසිරිතට අඹුදරු රකිනවාවිනා රූපේ අරං පාපේගෙවනවාවිනා ගෙනියන දෙයක් නැතනයගෙවනවාවිනා. දැකළ රජ රට මිනිියක්කිව්වලු හොමදවසා ගොනාහෙමනි ඉපදිච්චි කොමට ජීවත්වයෙනවා ඌට අරමුණ තියෙනවාද සැලසුන් තියනවාද උන් ගෙවල් හදනවත් රැකියයා හොයනොවද නෑ ලොව සිරිතට අම්බු දරු රැකිනවා ශරීරයෙන් ලොකුමහත් වෙලා අ වයසිම් වැඩුනාාම රිතුකාලේ පහළ වෙච්චි දෙනක් හම්බුනාම ාව කාලිකෝ කසාදයක් බැඳගන්නවා එරිතු කාලය තියනක හිරිතු කාල ඉවර වෙච්ි මන් දෙනත ඇරලා ගොනා යනෝ දැන් ගොන ආපහු හැරිල බලයිද මංගෑණියක් ගත්තා දැයි ගෑන්ට බබය කම්බෙන්ඩ ඉන්නේ ඒකිවකිල්නික් ගැෙන අන්ඩෝනෑ ඒකි මේ මේ කෑම ජාති සපය අන්ඩෝනෑ ඒ ගොනාට තිනවල් ඒ ගොනාට නෑ ඒක තියෙන්නේ ඒක තින ඔයාලට. රූපේ අරම් පාපේ ගෙවනවා විනා. ඉපදිච්චි දවසේ දළ කරුමයක් නේ රූපෙට හම්බෙන් පණුව කනවා කිලි තුල්ලෝ එල්ලෙනවා මැස්සෝ කනවා මදුරුවෝ කනවා කෝදුුරුවෝ එල්ලෙනවා තැලුම් කනවා බරාධනවා අව්වට වේලෙනවා වැැස්ඇට තෙමෙනවා. නා නාතාලයේ දුක් ඒ සරීරයට කරු මෙ තමා ගෙවන්. ගෙනියෙන දෙයක් නැත නායගෙවනවා විනා. සරගමනට එකතු වෙනගොට කරුමෙන් අතමි දෙන්න කරගත්ත කිසිම දෙයක්. ගොඩ නාගා ගත්ත දැක්මක් පුුණ්‍යි ශක්තියක් නෑ ගොනා ආපිට තිරක්්ඡාන ලෝකයකටම යන. මිනිහෙක්වීම වාසනාවන්තයි. දවසින් දවස මිනිස්කම ප්‍රගුණ කරලා ප්‍රජ්ඥාවෙන් නුවනින් මුහුකුරා ගිහිල්ලා සසරගමනය කරපු අකුසල කර්ම අවබෝධ කරගෙන මේ ඉන්න ජීවිතයටත් වඩා ශ්‍රේෂ්ඨ තැනකට යන්න පාරහදන්න පුළුවන් උතුම් ජීවිතය චින්තනය මිනිසා සතුයි. ඒනිසා පින්නතුනි කළ පෞදිහැ බලලා අතාරින්න වෑයම් කරන්න නිවන් දකින්න සැනසීම ලබන්නහරි ලේසි. තුන්වෙනි කාරණය අනුපපන්නන්නානං කුසලානන් දම්මානං උප්පාදාය. මෙතෙක් කල්, උපදවා ගණ්ඩ බැරිවෙච්චි මෙතෙක් කල් කරගණ්ඩ බැරිවෙච්චි ලස්සන පින්කම් හොය හොයා ආරම්භ කරන්ඩලු ඔබේ ජීවිතේ බැරි වනානං මොනාද කරගණඩ බැරි වෙච්චි පින්කක් එකක් නෙමේ නේ කිවොත් එහෙම වැල නොකැඩී කිව්ව හැකි ඇයි කරපු පින්කම් අඩුුවන කරපුුවෙන්ගම් මොනාද කියලා බැලුවොතෙම ටිකයි දැ මේ අන්න ඉසල හොම මේ යන ගමන් පන්සලේ මිදුලට ගිහිල්ල වටිට බලන්ඩටිට බැලුහාම ගස් කොළම්පේෙන්ට තියෙනන මේ පාසල් වත්තේ ඒක ඔයා අහතපු ගහක් තියෙන අද කියලාත් බලන්ඩ ඔය ගස් අතරේ එතකොට ඔබ කළ පින්ක මක් පෙනෙයි ගහක් හිටෝල තියෙනවා ඔබ පන්සල්වත්තේ ශාසනික වසයෙන් ප්‍රයෝජන ගන්්ඩ ඔබ හදාපු ගොඩනැගිලි බැමි මේ විහාරයේ දියුණුවට කරපු ැනීම අක් තියෙනවාද කියලා බලන්. එතකොටත් සතු ටක් දැනේ. මගතොටේ යනගමම් බලාගෙනයන්ට ඔබ කළ විස්මිත වැඩක් මේ පරිසරයට ඔබ දායාද කර තිබේද. එතකොට සතුඩක් දැනේ විතියෙනවා නම්. ගෙදර ගිහිල්ලත් ගෙදර අවට පරිසරයේ දිහ බලමින්ගේ දිහ බලමින් තක්සේරුවක යෙදෙන්ට අම්මයි තාත්තයි හදාපුවාම කකා පෙරලිලා ඌරාවාගේ ඉන්නවාද එම නැත්තම් අපි විසින්හ හදාගත්ත දෙයකුත් මේ පරිසරේතියනවාද කියල බැලුවාම හිතට දැනෙන්නේ සතු ටක්නං ඔබ පුුණ්‍යවන්තයි අසතු ටක්නං ඔබ ගඩ කරලා නෑ. එනිසා නොකරපු වැඩ යහපදදේ තෝර තෝරා හොය හොයා කරන්න මහන්සිගන්. අපේ ජීවිතවල තියෙනවා ඕන තරම් මෙ ඉන්න කවුරු හරි දරුවෙක් මානක කරලා තියෙනවාද. බන්ට දරුව මහන කරපු අය කෙ කත උසද පුතෙක් මහන කරපු කෙනෙක් එක තක් තියෙනවා එකක් අ කනුවලට වැහිච්චි අත්තියනවා අද මන් දන්න එක තක් දැක්කා එකම එකයි මෙච්චර ගොඩකින් හැබැයි යාල ශාසනය රකින්ට හරි යාසයි ශාසනය රැක හාදරුව රහිටියයොත්න මේ ගොඩ නගාපු පන්සල පාලුවට ගිහිල්ලා හාමුරු නැතුවගියොත් එහෙම ඔයාලා හිත හිතා ඇවිල්ලා සුද්ධ පාවිත්‍රර කර ලබුදුම් ඇඳල යයිද. එනෑ එක මිනිහෙක්වත් මංහොදර දැකලා තියෙන පාලුවට ගිපු පන්සල් කැලෑවටම ගිහිල්ලා නටබුන් වෙලා යනම්. අතීතයේ රජරට පුරවරේම නටපුුන් වනේ නිකන්නෙමේ බෞද්ධයෝ නැතිවෙනකොට. පින්නතුනේ සම්බුද්ධ ශහසනයේ රකින්නේ. දධ පුත්ත්‍රරීන් වහන්සේලා. එනිසා මේ සාාසනය රැකෙන්ට නම් බුද්ධ පුත්‍රීන් වහන්සේලා තම රකිින් ඕන. ගො නැගිලි හැදවාට පොත්ලිව්වාට සම්බුද්ධ සාසනය රැකෙන්නේ නෑ. පාරවල්ගාන පිළිම හැදවාට සම්බුද්ධ සාසනය රැකිෙන්න. ඒවා රකින්ඩ තියන ක්‍රමය ගෞරවනීය ස්වාමින් වහන්සේලා බිහිකොට ඒ අය සසුන් කෙතේ ආරක්ෂා කරමින් චිරාත්කාලයක් මේ සම්බුද්ධ ශාසනය ගෙනියන්ට වෙෙර වැඩීම. ඒ තමා ශාසනික දායාදේ ඒවාගේ වෑයමක් කරන්න වාසනාව තියනම් හතර වරිගේම නිවන්දකිනවා කියන කතාවේ යථාර්ථයක් තියෙනවා ඒ නිසා පින්නතුන අවබෝධය ඕන අපි ඔ මරලදාන දහස්ගාන අයගෙන් එකෙක් බිහි කරල හැදවාන අපේ අම්ම පහක් එපා කියල මං හම්බෙන්ඩ ඉදී වසබිව්වාන ඔය වද බෙහෙත අ බිව්වාන මං පස්සෙෙන දරුවවා තාත් එක කතා කරලා පස්වෙනනිියක් එපා අපිට හතරක් ඇති අපි දුප්පත් මිනිස්සු කියලා දෙන්න කතා වෙලා වැඩිහිටි අංගව්වාද ධරගෙන කාලකන්‍යියුන්ගේ උපදෙෂ්ටික කරම් වන්දපෙත්තා බව්වා නම් මම් මැරෙනවා. එදා දවසේ මං වදපෙත්තකින් මැරුවානම් මගේ අම්මාද සතුටු වෙන්නේ කොහමද. මගේ තාත්තා ගෞරවේ ලබන්නේ කොහොමද අද ඔබ බණපදයක් අහන්නේ කාාගෙන්ද සියලූ පූජනීය වටිනාකන්ති ගහිමි වෙනවා. හැබැයි පින්නතුනේ හැම මවකුසුමකම ඉප දෙන පැටියා මේ ලෝකයේ රජෙක්වෙන්න වාසනාව ඇති. පින්වන්ත පූජකයක් වන්න වාසනාව ඇති ඒකාව බිහි කරන්න කරුණාවෙන්. තමන්ට හදන්න බැරිනම් මේ ලෝකයේ හදාගන්න තැන් ඕන තරන්තියෙන. ඒ ඇැනකට දෙන්න. අපි උද්ධච්චකම හින්දා මේ මහාපාපකර්මයට අහු වෙලා. ගමනේ තිරිසනුන් වෙලා උපදන්න මම් මේ කියන කතාව බොරුනං ත්‍රිපිටකේ සූත්තර පිටකේ තේරතේරී ගාතා කාණ්ඩේ ඉසිදාසී තෙරණියගේ කතාව හොඳට කියවන්. පන්සල ටාපු දවසකට පොත ඉල්ලාගෙන කියවන්න ඒකේ ඉසිදාසය වෙලා